ආයුබෝවන් ඔබ සියලු දෙනාටම ප්‍රබාලෝකන ජ්‍යොතිෂය තුලින් අද අපි ඔබට ගෙනෙන්නේ දරුපල ප්‍රමාද වීම, දරුපල නැතිවීම ජ්‍යොතිෂය හා වාස්තු විද්‍යාව තුලින් ඔබට කෙසේ බලපායිද? දරුපල නොමැති අය වෙනුවෙන් එවැනි දෝෂ මගහරවා කෙසේද දරුපල ලබා ගැනීමට සුදුසු වාතාවරණයක් ජ්‍යොතිෂය හා වාස්තු විද්‍යාව තුළින් ඔබට ලබා ගන්නයි කියා අද අපි පැහැදිලි කිරීමක් කරනවා. විශේෂයෙන්ම දරුපල ප්‍රමාද වී දරුපල නැති වී සිටින අය අනිවාර්යයෙන්ම හොඳ ජ්‍යොතිෂවේදියෙකුගෙන් හඳහන් දෙකම නිවැරදිව බලා ගන්න. විශේෂයෙන් පස්වැන්න ගැන, නවවැන්න ගැන, පුත්‍රකාර ගුරුගේ බලය ගැන ජ්‍යොතිෂවේදියාගෙන් යම් කරුණු අසා දැනගන්න. දරුපල තිබේද යන බග ඒ අනිවාර්යයෙන්ම කළ යුතුයි. ජ්‍යොතිෂවේදියාගෙන් නිවැරදිව ඒ අසා දැනගන්න. විශේෂයෙන්ම දරුපල හීනද, දරුපල නැතිද, දරුපල බොහෝ කල් ගත වෙනවද, මොන කාලෙද දරුපල තිබෙන්නේ කියා හොඳ නිවැරදිව දැනගන්න. දෙදෙනාගේ දරුපල ලබා ගැනීමට පෙර සුදුසු නිවසක වාසය කිරීම වාස්තු විද්‍යානුකූලව සිටීම බොහෝ වැදගත් වෙන බව මෙම වීඩියෝ ගන්න නරඹන ඔබ සියලු දෙනාට කිව යුතුයි. ප්‍රථමයෙන්ම අපි බලමු මොනවද මේ දෝෂ කියලා. විවාහ අපේක්ෂිත අයගෙන් විශේෂයෙන්ම පිරිමි අය මද්ද්‍රව්‍ය වලට දැඩිව ඇබ්බැහි වී ඇතනම් එය අනිවාර්යෙන් අයින් කරගත යුතු වෙනවා. මද්ද්‍රව්‍ය පානය කිරීම, දුම්පානය වගේම එවැනි ක්‍රියාවලින් ඈත් වීම වැදගත් වෙනවා. ඒ වගේම දෙදෙනාම අවංකව හොඳට බලන්න. දරුපල නොමැති අය, දරුපල ප්‍රමාද වෙච්ච අය, දරුවන් ඇවිත් ගබ්සා වෙච්ච අය හොඳ හැටි බලන්න කල්පනා කරලා ඔබ විවාහයට පෙර හෝ විවාහ වූ පසු යම් ගබ්සා කිරීමකට තමන්ගේ දායකත්වයේ ලබා දී තිබෙනවද, තමන් ගබ්සා කිරීම සිදු කර තිබෙනවද කියලා. එහෙම වුණොත් එය ලොකුම අකුසල කර්මයක් වෙනවා. එයම හේතු වෙන්න පුළුවන් දරුපල නැතිවීමට. දරුපල නිතර නැතිවීම බොහෝ ශෝකගෙන දීමකට හේතු වෙනවා. ඉතින් ඒ ගැන අනිවාර්යෙන් බලන්න ඕන. ඒව ජ්‍යොතිෂවේදියෙක්ට බලන්න පුළුවන් වෙන විදිහේ ක්‍රම තියෙනවා. මේ හැබැයි සමහර ජ්‍යොතිෂවේදීන් ඒ කියන්නේ නැහැ. නමුත් ඔබ අවංකව බලන්න ඕන. ඔබ එසේ කර ඇතනම් ඔබේ සිත දන්නවා එහෙම කරලා තියෙනවා. එහෙම කර ඇතනම් අනිවාර්යයෙන්ම දරුපල අහිමි වෙන බව කනගාටුවෙන් ඔබට කියන්න ඕන. ඒකයි අපි මේ මාතෘකාව දෙන්නේ. ඔබ මෙවැනි ක්‍රියාවලට දායක වී ඇතනම් අනිවාර්යෙන් දරුපල ඈත් වීමට ඒක හේතු වෙනවා. ඒක අනිවාර්යෙන් විශේෂයෙන්ම කිය යුතු කරුණක් වෙනවා. ඒ වගේම ජ්‍යොතිෂය තුලින් අපි හඳහන් දෙකක් නොමැතිව සාමාන්‍යයෙන් දරුපල බලන්න බෑ. ඉතින් අපිට කරුණු තියෙනවා ජ්‍යොතිෂය තුලින් මේම බලන්න කියලා කරුණු ඉදිරිපත් කරන්න. නමුත් අද විශේෂයෙන්ම හඳහන නිතර බලාගෙන බැලුවත්, ග්‍රහ පීඨීම් බැලුවත් දරුපල මෙසේ තිබෙනවා, දරුපල මෙම කාලය තුල තිබෙනවා කියලා පැවසුවත් දරුපල නොමැති අවස්ථා අපිට දැනගන්නට අසන්නට ලැබෙනවා නිතරම. ඉතින් ඒ වගේම ඒ දෝෂ වලට හේතු වෙන්නේ හඳහන නෙමෙයි. ඉතින් හඳහන වගේම වැදගත් වෙනවා වාසයට සුදුසු නිවසක දෙදෙනා සිටීම. ඒ කියන්නේ වාස්තු දෝෂ වලින් තොරව. ඉතින් මේක ජ්‍යොතිෂය උඟා කරුණු සමහරක් අයගෙන් දැනගෙන ඇති. හැබැයි සමහරක් ජ්‍යොතිෂවේදීන් වාස්තු ගැන කිසිම තැකීමක් කරන්නේ නැහැ. ඉතින් තමන්ගේ සේවාදායකයට අනිවාර්යෙන් ඒ ගැන දැනුවත් කිරීමක් කරන්නේ හඳානේ මේ දසාව මේ කාලයේ පස්වැන්න අධිපති, නවවැන්න අධිපති කියලා. ඉතින් හඳානේ යම් අඩුපාඩු පවසලා සේවාදායකයව පිටත් කරලා යනවා. නමුත් කාලය ගත වෙනවා. ඒ දරුපල නොමැතිව හුඟක් අය දුක් විඳිනවා. විශේෂයෙන්ම වාස්තු විද්‍යාව කෙරෙහි කිසිවෙක් තැකීමක් කරන්නේ නැහැ. තමන් හදාගත්ත නිවසක් වෙන්න පුළුවන්, කුලියට ඉන්න නිවසක් වෙන්න පුළුවන්, පරම්පරාවෙන් උරුම වෙච්ච නිවසක ඉන්න පුළුවන්. එම නිවස තුල මාරක වාස්තු දෝෂ තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම දරුපලකෙන්. දරුපල බලපානවා පෞල් ජීවිතයට අනිවාර්යයෙන්. පෞලක බැඳීම සම්බන්ධයෙන් දැඩිව බලපාන්නේ දරුපල. එහෙනම් අපි බලමු මොනවද මේ වාස්තු දෝෂ නිවසක දරුපල සම්බන්ධයෙන් බලපාන. විශේෂයෙන්ම පදිංචි නිවසේ ඊසාන දිශාව, නිරිත දිශාව අනිවාර්යෙන් පිරිසුදු වෙන්න ඕන. ඔබ දැනුවත් ඇති ඊසාන සහ නිරිත කියන්නේ ප්‍රබල දිශා දෙකක් වාස්තු විද්‍යාවේ. සියල්ලටම බලපාන දිශා දෙකක්. ඒ වගේම දරුපල වලටත් අනිවාර්යෙන් ඊසාන නිරිත බලපාන. එහෙනම් බලමු මොනවද එම දෝෂ කියලා. විශේෂයෙන් ඊසාන නිරිත දිශාවට වන්න මුළුතැන්ගයක්, වැසිකිලි වලක්, වැසිකිලියක්, විදුලි මීටරයක්, පඩි පෙලක් තිබීම දරුපල ප්‍රමාද වීමට, දරුපල නැතිවීමට, මන්ද මානසික දරුවන් ඇතිවීමට බොහෝ රුකුල් දෙන පිහිටීමක් වෙනවා. ඉතින් විශේෂයෙන් ඔය සමහර අය මේ විදුලි මීටරයක්, පඩි පෙලක් තියෙන එක එච්චර ගණන් ගන්නේ නැහැ. හැබැයි මම අත්දැකලා තියෙනවා නිවාස රාශියක් දරුපල නොමැති අයගේ පරීක්ෂා කිරීමෙන් විදුලි මීටරයක් නිරිත දිශාවේ තිබීම අනිවාර්යෙන් දරුවන් ගබ්සා වීමක්, දරුවන් නැතිවීම, අකාලයේ දරුවන්ගේ වියෝව, මන්ද මානසික දරුවන් ඇතිවීම, පඩි පෙලක් ඊසාන දිශාවේ තිබීම ඒහා සමානව අනතුරු දරුපල වලට ලැබෙනවා. ඉතින් ඒවා තිබෙනවා නම් බලන්න ඔබලේ පදිංචි නිවසේ මෙවැනි දෝෂ තියෙනවා නම් අනිවාර්යෙන් පුළුවන් මොන විදියෙන් හරි දෝෂ ඉවත් කළගත යුතුයි. දරුපල අපේක්ෂිතව තව තවත් තැවෙන්නේ නැතුව. ඉතින් ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ. ඉතින් බලන්න හොඳට වාස්තු විද්‍යාවට අනුකූලව ඔබලාගේ ගෙදර මේ වෙනකොට සමහරක් විට පරීක්ෂා කරලා ඇති. වාස්තු විද්‍යාව අනුව කියලා ඇති මෙහෙම දෝෂ තියෙනවා කියලා ඔබලා දන්නවා. ඉතින් සමහරක් වෙලාවට වෙනස් කරන්න නොහැකි අවස්ථාවක් වෙන්න පුළුවන්. එවැනි නිවාසයක එවැනි දෝෂ ඔබට තියෙනවා නම් අඩුම තරමින් එම නිවසින් පිටත් වීම හෝ වෙනස් කිරීමට හැකියාවක් ඇතනම් වහාම වෙනස් කර බලන්න. මාස 6ක් අවුරුද්දක් ඇතුළත දරුපල ගැන සාර්ථක පිළිතුරක් ඔබට ලැබෙනවා අනිවාර්යෙන්. එයා අත්දැකලා තියෙන වාස්තු විද්‍යාව පරීක්ෂා කිරීමේදී බොහෝ විසඳුම් කරපු නිවාස වලින් මට පෞද්ගලිකව අත්දැකීම් තියෙනවා නිවාස රාශියක්. ඉතින් ඔබටත් ඔබට දරුපල දැන් තවමත් ප්‍රමාද නම් වහාම මෙම පිළියම කරගත යුතුයි. ඒ වගේමයි ප්‍රධාන දරුපල අපේක්ෂිත දෙදෙනා සිටින ප්‍රධාන නිදන කාමරය. බලන්න ඔබේ කොහෙද තියෙන්නේ කියලා. බලන්න ගිනිකොන දිශාවටද අයත් වෙලා තියෙන්නේ කියලා එම කාමරේ. එමුනම් වහාම එම දිශාවට හිමි මාර කපල ඔබට දරුපල ඔස්සේ ලැබෙන බව අනිවාර්යෙන් පැවසිය යුතුයි. ඉතින් ගිනිකොන දිශාවට අයත් වෙන කාමරයක සිටිනවා නම් වහාම නිරිත හෝ වයඹ දිශාවට වෙන කාමරයක සිටීම වැදගත්. මම හිතන්නේ ගෙදරක කාමර දෙක තුනක් ඇති අනිවාර්යෙන්ම තියෙනවානේ. ඉතින් ඔබට පුළුවන් ගිනිකොන කාමරේ බලන්න ඉන්න මොනවද තියෙන්නේ කියලා. ගිනිකොන කාමරේ අනිවාර්යෙන් එක්කෝ මුළුතැන් ගයක් තියෙන්න ඕන, නැත්නම් ගබඩා කාමරයක් තියෙන්න ඕන. කිසිවෙකුට සිටීමට සුදුසු නැති කාමරයක් විදිහට තමයි ගිනිකොන දිශාවට විශේෂයෙන් වාස්තු විද්‍යානුකූලව තනාගත්ත නිවසක නම් ගිනිකොන කාමරයක් තියෙන්න බෑ. ඒක අනිවාර්යෙන් හැමෝම දන්න කාරණයක්. ඉතින් සමහරක් නිවාසවල ගිනිකොන කාමරේ තමයි ප්‍රධානම නිදන කාමරේ. ඉතින් එම නිදන කාමරේ සිටින අයට දරුපල අහිමි වෙනා වගේම තමන්ගේ පෞල් ජීවිතේ තවුල් වෙන අවස්ථා උඟාක් දැකලා තියෙනවා. සමහරක් අය මේ වීඩියෝ එක නරඹන ඔබත් අත්දැකලා ඇති. ඉතින් එවැනි ප්‍රධාන නිදන කාමරය අනිවාර්යයෙන්ම නිරිත හෝ වයඹ, නැගෙනහිර, උතුර යන දිශාවල් වට අයත් වෙන කාමරයකට අනිවාර්යෙන් දරුපල අපේක්ෂිත අය ප්‍රධාන නිදන කාමරයේ විදිහට පාවිච්චි කිරීම බොහෝ සුබඵල ගෙන දෙනවා. ඉතින් අපි ජ්‍යොතිෂය වගේම වාස්තු විද්‍යාවත් භාවිතා කරන්න ඕන. සමහරක් අයගේ හඳහන් කොච්චර හොඳ ප්‍රතිඵල ගෙන දෙන ප්‍රබල යෝග තිබුණත් Taman පදිංචි නිවස තුල මාරක වාස්තු දෝෂ ඇතනම් හඳහනේ ප්‍රතිඵල අසුබ වෙනවා. ඒ වගේමයි දරුඵල රැකී ආරක්ෂා අනාගතයේ දියුණුව මුදල් අතින් දුර්වල වීම එවැනි කරුණු වලට බොහෝසේ බලපාන. එහෙනම් අපි මේ අද ඉදිරිපත් කරපු කෙටි වීඩියෝ විවාහ අපේක්ෂිතයට නැවත නැවතත් බලන්න. මේක බලන යාළුවෝ ඉන්නවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ප්‍රබාලෝකන ජ්‍යොතිෂය YouTube channel එක subscribe කරන්න. मेवनी वेदगत वीडियो तुलिंग अभी इधर उब संबंध तुरु उपसमट तेरवान सरण.